අදත් අපි මහා මගට ගියා. මොකද අදත් හෙටත් පෙරවරු සෞන්දර්යයෙන් තමයි දඩ ගහන්න ගන්නෙ. ඒ හින්දා ජනතාව දැනුවත් කිරීම මාර්ගය භාවිතා කරන අය දැනුවත් කිරීම ප්‍රමුඛතම වගකීමක් කියලා සැලකලා චන්දන පුස්ස වෙලා අදත් පාරට බැසා. ඒ වගකීම ඔබ සඳහන් කර යුතුයකම ඉටු කිරීම තමයි වගකීතු මාධ්‍ය ආයතනයක් විදිහට අපේ වගකීම යුතුයකම් වෙලා තින්දින රංගන මේ රතවාහන රියදුරන් මාර්ග නීති රීති වලට අනුගත කිරීමේ කටයුත්ත මේ මොහොතේ සිදු කරනවා. සඳුදා තමයි පසුගිය සඳුදා මේ කටයුත්ත ආරම්භ කරේ මේ මන්තිරු නීතිය අගහරුවාද බදාද දවස් 3 තමයි මුලින් ලබා දුන්නේ මේ ජනතාවට මේ කටයුත්ත අනුගත වෙන්න. ඉතින් ඊයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කර තවත් දින දෙකක් කාලයක් ලබා දෙනවා. ඒ කියන්නේ අද සහ හෙටත් ඔබට පුළුවන් මේ මන්තිරු නීතියට අනුගත වන්නට. දැන් මේ පුවරු සහිතව පොලිස් කාන්තාවන් මීට පෙර සිටියා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඔවුන් එය දැන්වීම ඉවත් කරමින් රාජකාරිය යොදවා තිබෙන ආකාරය මේ ඉන්නේ එවැනි ආකාරයට රාජකාරිය සඳහා යොදවා ඇති පොලිස් කාන්තාවක්. තමත් සුළු මොහතකින් අපි බලමු මේ ආරක්ෂිත කැමරා පද්ධතිය මගින් කොහොමද මේ වැරදි කරන රියදුරන් නිරීක්ෂණය කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි සොයා බලන සූදානම්. හොඳයි, මං හිතන්නේ චන්දන ඔබට පුළුවන්කම ලැබේ සුවිශේෂී රතේක සිට මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන ආකාරය දැනුවත් කිරීම සිදු කරන ආකාරය රටට කියන්නේ. දැන් නම් ඉනේ රංගන රාජගිරිය ප්‍රදේශයේ. රාජගිරිය ප්‍රදේශයේ සිට මේ බත්තරමුල්ල දෙසට දිවෙන මාර්ගය තමයි අපි ගමන් කරන්නේ. මේ තමයි රංගන සඳහන් කරන්න ඕන CCTV කැමරා පද්ධතියක් සහිත ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඇති වෑන් රථය. ඉතින් වෑන් රථය තුල තමයි අපි ගමන් කරන්නේ. සමීප රූප ආවේක්ෂණ කොට්ටාශි නලධාරින් තමයි මේ විදිහට වැරදි කරන රියදුරු මහතුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නේ. මේ වෑන් රථයේ විතරක් නෙමෙයි රංගන, තව තිබෙනවා තැන් තැන්වල ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සවි කළ තිබෙනවා. ඒ ආරක්ෂිත කැමරා පද්ධතිය කොහොමද මේ වැරදි කරන රියදුරු මහතුන් සම්බන්ධයෙන් සටහන් වෙන්නේ කියලා කැමරා හතරකින් මේ රූප රාමු ලබා ගන්න ආකාරය, ඒ වගේම තමයි ඒ කැමරාවේ සටහන් වන යම් වැරදිගෙන රියදුරු මහත්තයෙක් සම්බන්ධයෙන් තොරතුරු මේ කැමරාවේ සටහන් වන මේ පොලිස් නිලධාරියතුමා සමීප දර්ශන ලබා ගන්නවා. ඔබට පේනවා ඇති බලන්න, දැන් රියදුරු මහත්තයෙක් වැරදි කරනවා නම් රත වාහනේ අංකය ලබා ගන්න පුළුවන්. මේ අංකය ඔස්සේ ඔබේ නිවසට දැනුවත් කිරීමේ ලිපියක් එයි. මේ වෑන් රථය කොළඹ ප්‍රදේශයේ නිරන්තරයෙන්ම සංචාරය කරනවා. පත්තරේ කණ්ඩායම තමයි මුල්වතාවට මාධ්‍යයක් විදිහට මාධ්‍ය ආයතනයක සොන්වාහිනී මාධ්‍ය ආයතනයේ අපේ කණ්ඩායමට මේ ආරක්ෂිත කැමරා පද්ධතිය සහිත සමීප රූප ආවේක්ෂණ කොට්ටාශි නිලධාරීන් සමග මේ විදිහට ගමන් කරන්න අවස්ථාව උදා වුණේ.